තර පෝර්තකට ඒහාකිට කෙන කුමක්. අපි හැමෝම වර්තමානය කතාබහට ලක් කල තියෙන. ත්‍රස්ත විරෝධී පනත A කියලා අපි හඳුන්වන ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් මෙච්චර දැවැන්ත ආන්දෝලනාත්මක තත්ත්වයක් රටතුළ උපාදනය වෙන්නේඇයි. මේ ත්‍රස්ත විරෝධී පනත ගන එක අරමුණක් තමයි ප්‍රස්වාද වැලැක්වීමේ පනත අවලංගු කිරීමත් එක මූලික අරමුණක්. එතකොට ඒPT අවලංගු කරලා ඒ වෙනුවට ත්‍රස්ත විරෝධී පනතගේන්න හදනකොට ඇයි ජනතාව සමාජ ක්‍රියාකාරකයෝ දේශීය සිවිල් සංවිධාන නීතිවේදීන් දේශපාලන කණ්ඩායම් වගේම අද වෙනකොට ජාත්‍යන්තර සංවිධාන පවා. මේ ත්‍රස්ත විරෝධී පනත අකුලගන්න එහනත ඉවත් කර ගන්න කියලා මේ අන්්ඩුවට බලපෑම එල්ල කරම ඉන්නේගේ. මේ ගැන අපි තමත් ගැඹුර. සහ විචක්ෂණ ශීලීව කල්පනා කරලා බලන්නු. හැබැ අපට විශ්වාසයි අපි දැක්කයි යෙ පෙරේදා අධිකරන අමාත්‍යවරයා අණඩුකර ව්‍යවස්ථා කඩිතුල නමාත්‍යවරයා. බොහෝම හැල්ලු කතාවින් කියල්ල න කියවා. මහර ට ්‍රස්වාදී වැඩ කරන්න බලාගෙනඉ හිද වෙන්න නැති. සමහරය මේකට විරුද්ධ වෙන්නේ කියන. අපි කියෙන ඇමත්තුමා. ඔබතුමා දේශපාලක්ඥය එක්ට වඩා. අපි කැමති. ඔබතුමා පරිනත ජනාධිපති නීතික්ඥ්‍යයේ කැටියට මේ ප්‍රශ්නදිහා බලන්නෝන. මොකද ඔබතුමා ජනාධිපති නීතිඥ්‍යවරේ කැටියට. ඔබතුමාට අපි තුළ ඉතාමත් විශාල ගෞරවයක් තියෙන. හො ඔබතුමා නීති ශේෂ්‍රේයට නීති අධ්‍යාපනයට. විශාල සේවයක් කරපු කෙනෙක්. හැබැයි ඒ ජනාජපති නීතිඥවරයාට අිබවා යන දේශපාලඥා පිළිබඳ අපිට පැහැදිලි ප්‍රශ්නයක් තියම්. ඒනිසා මේ කාරණය අපි කියන්නේ පලවෙනි දේ තමයි ඔබතුමා කල්පනා කරලා බලන්න. ඔබතුමා දේශ්්‍ර ජනාජපති නීතිකඥ්‍යවරේක් හැටියට මේ රටකට නීතියක් ගේනකොට එ නීති අධවිරක් නෙමේ. වසර ගනාවක් අපි දන්න එක්ද සමසේ හැත්ත නමේ. තාවකාලික විදිවිධාන පනතක්හටට පනෝප්. ත්‍රස්තවාදය වැලැකීමේ පනත දෙදස් විසිතුන වෙනකන් ඉවත් කරගන්න බැරවුණ. ඒයි ඉවත්තු නෑ අදනත් එකක තමයි ලළගු නීතිය හෙල්ති. නිසා මේ නීතිය ගෙනල්ලා ඔබතුමාල තවරුදු කීයකට රක ගාදරක ගෙන අන්න දයන්න නෙක ඔබතු මා කල්පනා කල ලන්නන එක දෙවනියක තමයි. ඔබතුමා මහන්සමට එපා නීති ආාර ලබාදෙන්. ො චරකල් ඩක්ුවිි ඔතුමාගේ කනිෂ්ට නීතික්ඥය වෙලා නෙමේ. මෙච්චරකල් නඩකිවේ රට ආදරය කරන ජනජපති නීති ෝරු තව අති විශාල ප්‍රමාණයක් රට ඉන්න. ේෂට නීති වර ති විශාල ප්‍රණයක් රට ඉන්න. ඒනිසා බතුමාලාලගේ නීති ආධාර ඔබතුමාගේ නීති සහය ඔබතු මා ගිහිල්ලා රනනිල්විි ක්‍රමසිංග හත්්‍යතර බාද. මොකද තවයි ඉස්සරහට ඔය නීති සහය අවශ්‍යව වෙන මේ වගේ ත්‍රස්ථවාදය වෙලක්ෂ වගේ පනත වගේ. ගොන් මජර. පනත් ගෙනාවට පස්සේ. ඒ පනත් කරපින්නාගෙන දුවන පොලිස් නිසාාරිය අනන්ත ප්‍රමාණන ප්‍රමාණයකට. රාජ්‍ය නිලදාරි අනන්ත ප්‍රමාණ ප්‍රමාණයකට. දේශපාලක්න අනන්ත ප්‍රමාණ ප්‍රමාගණයට වැටන නඩුවලට අන්න ඔබතුමාලට පුළුවන්ගගේෙන නීතියආධාර ලබාද. එනිසා මේ පනත ගේන පලවෙනි අවස්ථාවේදිම ඔබතුමා අපි ක්‍රමවේදය කියරද අවශන රට ොහම හොර නීය ග පිරිසක්කින්න්නව තමන්ගේ දේශපා ලෝනට හගකිල්ලා. ට ති ්ික පිස ර ඒ වවුව ැපන ෘත්තිකවම රට ඉන්නවා පැහැදිලියෝම ශ්‍ර ෂ්ාධික මුවේ පහැදිලියයෝම අභිියෝගයට ලක් කරන. ඒක නිශ්චිතෝම සිද්ධව වෙන. ඒනිසා ත්‍රස්තවාදී ක්‍රියාවල නිර්තෙන්න්න බලාපොත්තුවෙන් ඉවාද කියල කියන්නවත්. අඩුමතරමේ මේ පනත ඇතුළේ, ත්‍රස්ත වාදයා කියයන්නේෙ කවද ්‍රස්ත වාදේකයන්නේ මොකක්ද කියෙලවත් අඩුමතරමේ නිර්චනයඇකල නෑ. ඒනිසා ඒක? ඕෑවෙලාට ඕනෑ කෙනෙක්්ට පවිච්ච කරගන්න පුළුව අ විදිහයට තමයි බොහොම ඕපන් ස්පේස් එකක් වෘතාාවකාශයක් තියාගෙන තමයි මේ පනත සම්පාදනය කරලා තියෙන්. එනිසා අපි කියන්නේ විජේදස රජපක්ෂ අධිරන අමාත්‍යතුමනි. ඔබතුමා ජනාතිපති නීති්‍යවරේ හැටියට. මේ රටේ නීති ශේත්‍රයඇතුල බතුමාට තියෙන කීර්ති නාමේ. මේ වගේ දේශපාලාකින්යන්ගේ අවශ්‍යතාවලට කටයුතු කරන්න ගල්ලා නැති කරගන්න එපා. ඒක නීති්‍යවරු හැටියට. අපිත් ඉතාමත් කණගාටුවට දුකට පත්වන අවස්ථාවක් කියලා බොහු පැදිලෝ කියන්න වශ්‍ය. ඊලඟ එක තමයි අනිපැත්තෙන් ගත්තහම දැන් මෙ ත්‍රස්ස විරෝධී පනතට අපි මේ තරම් විරුද්ධත්වය දක්වරන්නේ යැයි. එකක් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ තියනවා දොලොස්වන වගන්තී. තියෙනවා මූලික අයිතිවාශ්‍රමක් මෙන්න මෙහෙම. දොළහ එක කියනවා නීතිය පසදලීම සහ. නීතිය ක්‍රියාක්ටම කිරීමද නීතියේ රැකවරණයද සර්වසාධාරණ විය යුතුය. හරද එහෙක් තිනව අන්ු ප්‍රමව්‍යස්ථාවක මූික යිතිවාශකමක් දිර යිතියෙන් මොකක්ද කියන්නේ නීතිය පසඳලීම සහ ක්‍රියාක්මක කිරීමද. නීතියේ රැකවරණයද සර්වසාධාරණ විය යුතුය. ඉඩ පස්ස කියනවා දොළහ දෙක කිසිම පුරවැස්ය වර්ගය, ආගම, භාෂාව. ගුලය ශ්‍රී පුලිෂබේදය දේශපාලන මතය හෝ උපන්ස්ථානය යන හේතුමත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුත්තේය නේද අි මේකට කියනවා සර්වසාධාරත්වය අයිතිවස්කම කියලා දැන් මේ ගේන්න හදන ත්‍රස්ත විරෝධී පනති ඔන්න ඔය සර්වසාධාරණත්වය රැකවරණය නැතිවෙලා යනවා. ඇයි එහෙම වෙන් ඒක එහෙම වෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවමකදද ත්‍රස්තවාදයා කෞුද කිය තීරණය කරන්නේ. ඒ මොහොතේ ඉන්න පාලකයා විසි දැ උදාහරණයක් විදියට සමන් රත්නප්‍රියට රතගුවල්. රත්නප්‍රිය උන්නැහේ පුෘතිය සමති අධ්‍යක්ෂ ජනරාල්වරෑ හැටියටක්ත් ජාතික කක්ෂයට පොත්්ව වඩයි සබඳ ෘතිය සමති හිගුත්තේ එකඇතුේ. න්න දැං ලිප්ටන් එක ෘත්තිය සමති අරගයක් කරනු. දැම් බැහැල කරනු. ඒක දියගලුත් මාර්ගය අවහිර කරනු. එදාම අපි දමූ වෙනත්වෘතිය සමිතියක් කොට්ුවේ තවර උද්ඝෝෂණයක් කරනු. අඒගොල්න්න පාරබ්ලොග් කරනවා. දැන් ඒ මාර්ගය අවහිර කිරීම යම් ප්‍රවාහන අත්‍යවශ්‍ය ප්‍රවාහන කටයුත්තකට බාධ කිරීම කියන කාරණය අරගෙන සමන්්‍රත්නප්‍රියය කරන උද්ගෝෂණය ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙමෙයි ඒ ගනයට වැටෙන්නේ නෑ. අ කොටුවේ උද්ගෝෂණය කරන ෘතිය සමතිය කරන උගෝෂය, ත්‍රස්තවාදී ක්‍රියාවක් කිය තීරණය කරන්න බලය දෙනවා පාලකයාට පොලිස්සියට පොලිසිය බාරාමාත්‍යවරයාට. අන්න එහෙම නම් කොහොමද මේක සර්වසාධාරණත්වේ. එ මූල ධර්මය ආරක්ෂා කරන්න එහෙම වෙන්නේ නෑ. ඇයි මේකේ ප්‍රස්තවාදී වැලකි්‍රීමේ පනත වගේම. ත්‍රස් විරෝධී පනත ඇතුළෙ කිසිම තැනක ත්‍රස්තවාදය කියන්න මොකක්ද ත්‍රස්තවාදයා කියන්න කෞද්ද කියලා නිෂ්චිත නිර්වාචනයක් දිල නෑ. ඇයි ඒ බැරිහින්ද නැහැ බැරිහින්ද නෙමෙයි අපිට පැහැදිලි ඒ දේශපාලන දේශපාලක්ඥයාගේ දේශපාලන උපායක් හැටියට. ඒ කොටස රඳෝගෙන න්නවා. ඇයි දැන් අපි දැක්කා මේ ත්‍රස්තවාදය ත්‍රස්තවිරෝධී පනති, පූර්විකාවදත්ව පූර්විකාවිතාමත් හොඳයි. හරිට අනු්‍රව්‍යස්ථා පූරිිකාව වගේම හරිම ලස්සනයි ඉතාමත් හොඳයි ොකදකෙන් මේ එකක කියනවා. ත්‍රස්තවාදී ක්‍රියාවල, ත්‍රස්තවාදී ආශ්ෘිතය වනත් වැරදිවලින් සහ. ත්‍රස්වවාදය පිළින්ඳ වර්ද සංස්ථාපනයව නඇතම් ක්‍රියාව වලින් ශ්‍රීලංකාවේ ජාතික ආරක්ෂ ශ්‍රී ලංකා ජනතාව ආරක්ෂාකිරීම සඳහාද ශ්‍රීලංකාවෙන් පිටත ත්‍රස්්තවාදය ය සඳහා සූදාානම්බීමට ශවීලංකාවේ බූමියය සහ. ඒ නතාව භාවිතාකිරින් වැලක්වීම සඳහාද. ත්‍රස්තවාදී ක්‍රියාවන් සහ හෝ! ත්‍රස්තවාදී ආශ්විත වෙනත් යම් වරදක් සිදුකරන ඇත්තා වූ. යම් තැනත්තෙකු හඳුනා ගැනීම ග්‍රහණය කර ගැනීම සිරබාරයට ගැනීම, රඳවාතබා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම නඩුබැවරීම සහ දන්ඩුවන් බාදීම සඳහාද විදිවිාන සැස්වීම පිනිසද එක්දදා සමසේ හැත්තන මේ අංක හතරි සර ධරන්න ත්‍රස්වාදය වැලැක්වීමේ තාවකාල විදධා පනත ඉවත්කිරීම සඳහාද. ආ. ඒකට තමයි මේක ගේන්නේ. ඉට අමතරව ඒපුූරරිකකාව තවටිකක් හට කියලා කියෙන මෙන්න මේවාගේ. ත්‍රස්තවාදයට එරෙහි අපරාධ යුක්තිය පසනීමේ ක්‍රමය සාධාරණ සහ යුක්ති සහගත ලෙස අදාළ කරගැනීම සඳහා කරගැනීමට වගවාලා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ. ශ්‍රී ලංකා රජය සැලකිනිිමත්වන හෙයින්ද. මරුණේ කොහමද සැලකිිමත් වෙන්නේ. ත්‍රස්තවාදයා මොකාද කළ කියන්නේ. ත්‍රස්තවාදය මොකක්ද කියලා කියන්නේ. ත්‍රස්තවාදී වරද කියලා වරදවල් විශේෂි කල දහතුලක් කඳුන්නල දින තියන. හර විශේෂ කල දහතුළලක් කඳුල දින තින. එතකොට දැන් මේ කාරණය දවදාහනකිර ඒක තියෙන්නේ තුන දෙකේ. තුන දෙක මේක තියන තුන දෙක වගන්තයට ගිහාම තුන දෙක වගන්තිය කියනවා මිනිමැරීමම් බර්බල තුවල තිින පාප පර ගැනි මුහොම ක්‍රියාවවර්ග දහතුලක් තියන තුන දෙක වගන්තය දෙන ක්‍රියාවර්ග දහතුන ඒවා ත්‍රස්තවාදී. හදට මයි ්‍රස්වාද පිලද වර්දී මයි තියෙන හැබයි ඒක තියන අතිශය බහුතරයක් දණඩනීති සංග්‍රහයත් වැරදි. හරද දණඩන සංග්‍රහයත් වැරදි. එකො එහෙමතියෙනකොට ඒවා මේ ත්‍රස්වවාදය වල ත්‍රස්ව විරෝධී පලතනත් ගෙනල්ලා මේ මොකක්ද කරන්නද තමාට අවශ්‍ය කරන ආණ්ඩුවට ආණ්ඩුවේ දේශපාලල මතයට පටහැනීව යන. වෙනත් දේශපාලල කණඩායම් වෙනත් පුද්ගලයෝ දඩයම් කර ගැනීම සඳහා. හිස්සිදු හිරිකිිත්්‍යයක් ලැජ්ජාවකින් තොරව නෑ අප නීතියට යනුව කරේ කියලා කියන්න මෙන්න නීතියක් සම්පාදනය කරන්න හදනවා. ඒ නීතියගෙනනල්ල කියනවා නෑන අපි වරදක් කල නෑ ත්‍රස්ව විරෝධී පනත අරත තමයි මේ කල්ල තියෙන. දැන් අපි කියන්නේ අර කියන සර්ව සාධාරාත්වය මූල දර්ණය. අම අමුවේ අම අමුව වුල්ලගනය කරන. අම අමුවේ උල්ලඟගනය කරන. එතකොට හරියට මේ ත්‍ර ත්‍රස්ව විරෝධී පනතය පූර්රිකාව අර දනමස්. ො එනත හොර මස් ලොරියක් කරගෙන ලොරියක ඉස්සරහා බුදුසරණ දෙව පීඩයි කියලා ගහඟෙනවගේ වැඩක්. දැන් ඒකේ ගහන්ගන්නේ බුදුසරණය දෙව පීඩයි කියලා. හැබයි ලොරිය තියෙන්නේ හොරබඩු හොරකසෙප්පු. හොර මස් තියෙන් අහමකක්තමයි මේ ගන්න හදන්න. එතවට ඒත් එක්කම මේ කියන කාරණය අපි හරිියනම දිගරල් ගත්තට පස්ස. දැන් අපි මේක තාව චුක්තක් අපි හර ගියොත් අපි දැකත් ඉතාමත් ආන්දොල් ලාත්ම තිීදුවක්ල බාදුන්න. ාම හ රත්තු වා විසි නඩුවන්ක අසු යිත ොන්ස ේතුන ඇ රක ඇලේරක් විසික කියන තිීන්ද ව සන්ඳ මුදලිගේ නිදහස් කරපුියේක ඒකද කලින්ති බිච් පිට එක ගැලි හෙමකිනවා. ්‍රස්තවාදේ වැැක්කීමේ පනතය ඇති සුවිශේෂී ලක්ෂය වන්නේ. ත්‍රස්තවාදය හෝ ත්‍රස්තවාදයා යන්න අර්ථනය අර්ථ නිරූපණය කර නොමැතිවීමයි. ඒක තම ඒක විි බරබදර ප්‍රශ්නය ඉට අමතරව උග මහස්්‍රවත්තුමා මෙහමකිව එකද පනතේ පලවන්. ලවන කොටසේ ඇති සියලු රදවල්. සාමාන්‍ය නීති අයටතය වරදවල්ව නතර. එම යම් වරදා සසාමාන පුද්ගලිසින් සිදු කලවිට ්‍රස්වවාදය වැලැකීමේ තාවකාලෙක විදා පනති. යටතේ චෝදනානගන්නේ කුමන නිර්ණායක මත දෙ යන්න කිසි දුස්ථානයක සඳහන් නොනතර. ත්‍රස්තවාදයා සහ ත්‍රස්තවාදී ක්‍රියාව යන්න මෙරටද අරථ නිරුපණය කරමින්. ලබාදන ලද නඩුතීන්දුවක්ද ස්යාගැනීමට පහස වී ඇත. ස්ොයා ගැනීමට පහස වඇ අවකත ප්‍රශ්නේ. ඒනිසා ඒනිසා අන්න එහෙම නහම පැදි ගටලක් ඇදදිල තියන එමනම් පහැදිලි ගටලක් වලද. ඒ ගැටලුව මතකතියා ගන්න මේ ත්‍රස්ත විරෝධී පන ඇතුළේ එම විදිහටම මේ ගැතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒනිසා මේ න දිි පා චි කරටවා දැන් ්‍රස්තවාදේ වැලැකිීමේ පන ැන පිටය එක ගෙනාවේ නිශ්‍යත මෙි සංවිධාය හා සම්න්ධ කාරණ පට ර. ්‍රස්වාදය හ හැබැයි එ ක් ලග නිදර් පක්ෂ න්්‍රීවරු හැන්සසාන්ිකේ කිවවා කියලා උගත් මහස් වත්තුමයින් කියනෙනවා මේක මුළලු දිවයිනයටට බලපැත්තිම සම්න්ධක විරුද්ධෙනවා කියලා විරුද්ධදවා කියලා. ඒනිසා මේ පනසේපන දිස්විකර තුර ක්‍රියා්ම කන්න කියල. එම නැත්තං ලංකාවන් අනෙක්සාමාන්‍ය මිනිස්සුන්ගේ නිදහසසි ස්ීමාවෙනවා කියලා. හැබැයි එහෙම මුක්ක පරනනාර්ථයක් සහිතෝ ගෙනාපු. ත්‍රස්වවාදේ වැලක්මේ පනති රද පට කැරද. පදැක් වසන් මුදදිගගේ සිදාම හමතුදර විතරක්කමයි අත්තිේ විශාල ප්‍රමාණයක් රැඳ උම්නියෝග ලබාගෙන නඩු නැතුව ක්‍රියාත්්මක් කරගෙනගිය. දැන් ඒතත්වේ ඊටත් එහාගහිල්ලා මේ ත්‍රස්වද වවැලක්වීමේ ප්‍රස්ත විරෝධී පනතර අන්තර්ගත කල්ල ගෙනනල්ල තින. දැම්මකක්ද වෙන්නහ දන්න. දැන් රනිල් විික්නසිහ නාාධපතිවරයා කියනවා. මේ රක සාමකාමී කියන. එක පිනයි රනිි වික්ණනසිහ ජාජිපතිවරැ කිය මේ රට සාමකාමී නං මෙච්චර. අන්තවාදී මෙච්චර දරදඩු මෙච්චර අනෙකාව මර්තනය කළ හැකි ශ්‍රස්ත විරෝධී පණතක්ගේන්නේ ඇයි. රනිවිි කරම සින ජනාාජපතිර ඇැහුවා මේ රට සාමකාමී ඒ නිසා මං කීප දෙැනක්තිගෙන අනි ොක්ොම ලම රඳ උන්්‍යයෝග පත හිරපු සියල දෙෙනවා මුද හැරියකිලා. එහෙමනම් එහෙම සාමකාමී රටකට මොකටද මෙච්චර දරදඩු පනතක්ගේන්නේෙ. නෑ මේක මුක්ක්‍ය පරමාර්තය තමයි මේ නිශ්ි පරමාතය තින. ඒ තමයි ආණ්ඩුවට විරුද්ධ වෙන කණ්ඩායම්. අපි දන්නවා අරගලකරුව වෙන්න පුළුවන්. අරගලරුව වෙන්න පුුව. අපි තන ෘතිය සසාමති වෙන්න පුුව. ිදනවා මාධ්‍යායිත වන්න පුුවන් මෙ සියලු දෙනාව මර්ධනය කිරීම සහ. ආණ්ඩුවට ඕන විදදිහට ඔවව සීමමාකිරීම ඔවන්න කොටු කිරීම. ඔන්න නිහඩ කිරීම තමයි මේ පනත මුක්්‍ය පරමාර්තය හැඩිරදය මේ පනත මුක්කේ පරමාර්ත හැර. නිසා එක පවත්තින පාලනයේ සහ ඒ මොහොතේ ඉන්න ආලකයාගේ අවශ්‍යතාවය මත තමයි ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදිය යන්න තීරණය කිරීමට දීරතියෙන්. ඒත් එක්කම දැන් ආණ්ඩුව උත්සාහ කරනවා ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවට සංශෝධනයක් ගැ නල්ලා සාමාන්‍ය දන් අපරාධ නීතිය තියන මරණද නොමිවත් කරන්න. හැබැයි ත්‍රස්ත විරෝධීපානත්තට මරර ද නුමැඇතුළත් කරනවා. අපි කියන්නේ මේ දෙබිටි පිළිවෙත මේක දෙබිටි පිළිවෙත එනිෙසා මේක ඇතුළේ වගේම. මේ ඇතුලේගේ අනිිපත්තැන්තියෙන මූලි කාරණේ අනිි පැතැතින මූලි කාර්ණය තමයි මේ වෙනකොට. අපිහිම මේ ත්‍රස්ථ විරෝධී පනක්‍රියාත්ම ගුණනාා ්‍රස්ථ විරෝධී පනතක්‍රියාත් වනා තහනම් සංවිධාන ප්‍රකාශ කරන්න පුුව ඇඳිර්නීතිය පනවන්න පුුව ස්ථානවල්ට ඇතුල්ලීම තහනන් කරන්න පුළුවන් පුන්ුරුත්තාාපන වැඩසරන් හඳුරවාන්න පුළුවන් ඒත් එක්කම සීමා නියෝග පනවන්න පුළුවන්. හරි මේ වගේ අනන්ත ප්‍රමාණ දේවල් කරන්න ජනාජිපතිවරයායට පුළුල් බලතල. ්‍ර ප බද තු ල තිනවා. ේත රස්ත පනත ්‍රස්ත විරෝධී පනත අයටතති ගයාා දැන් අපිට මීතොට මුල්ල සිදුවීම රබක්න මීත් ඒත්තකම රතු පස්වල ඒත්ක පි දන්නවා යාාපන හමද පත් ප ර ම් සන්ද ප්‍රශ් ඒත පි දන්නවා තු ජනතාවගේ ප්‍රශ්නය විත රක්නමේ මේ වෙනකොට මහපාරයට බහින ෘර්තිකයන්ගේ වෘති අරගල කිසි වක්ම කරගන්න බැරිවෙනවා. ඇයි ඒ හැමේ එකක්ම පාලකයායට හිතුනොත් නෑ. මේක ත්‍රස්තවාදී වැඩ කියලා හිතන්න විතරයි ඕනෙ වෙන මුකුත්ත ඔන්න. පාලකයාට හිතෙනවත් නං නැත්තන් ලඟයින්න එකෙක් එක පාලකයාට ස්සිතුවිල්ල පහල කරනවා නං. සර්. මේක ත්‍රස්තවාදී වැඩ. එක්්චරයි කියරදි. කියපු ගමන් කියපු සැනිින් පාලකය නිශ්ිතු වවෙලාල කොදන්නද. ආ මේ ත්‍රස්තවාදී වැඩක් කියර දැන්ටයන. ඒනිසා අයි බොම් පැහැදිු ැකිෙනවා. මේ ත්‍රස්ත විරෝධී පනත. නික්්ෂිතෝමගේ එන්න හදන්නේ දේශපාලකයාට එරෙහි විරුද්ධ මතදරණ කණ්ඩායම් මර්ධනය කිරීම සඳහාම පමණයි. ඒමිසක් ජාතික ආරක්ෂාවත අහවුරු කිරීම රටේ මහජන සාම්‍යආරක්ෂා කිරීම ජාතින් අතර අගම් අතර අන්‍යයෝෙ සුවදතාවේ සහ වාර්ගික සහයුගිතා ්‍යරක්ෂා කරගනීම එව්වා ඇවිල්ලා මේ කේක් එකට දාන හදන අයිසින් එක විතරයි. එනිසා ඊට එහාගිය දැවන්ත කූට කුප්ප. ඇත්ත කුපාඩි මජර අරමුණක් සහිතෝ තමයි මේ ත්‍රස්තවාදේ වැලැක්වීමේ ත්‍රස්ත විරෝධී පනතගන්නෙෙනෙක නිශ්චිත අපි කෙනවා එනි සබි ජනතාවරයකිෙනවා මේක පැහැදිලියෝම ඔබට බලපාල පනතක්, රටට බලපාන පලතක්. සමස්ත රටම ඒකාධිපතිත්වය කරා ැසිස් පාලනයක් කරා ගෙනෙන පනතක්. ඒ නිසා එක මුල් අවස්ථාවදම පරාජය කරන්න අත්වල් බැඳ ගැනීමම අවශ්‍යයි අපිර ීක් ැ ේවෙනුවෙන්. ගතහැකි ගතයුතු සියලු ක්‍රියා මාර්ග දන්නවා කියනකාරණේ බොහොම පැත්තුවල ප්‍රශදැන පනයම ප්‍රපාදනයක් සසවල නහැ. අතර බලපැත්තර පරදිහීම දැනට පනත්වේම ගනල්ලා නැහැ. විතොර සාමාන්‍යෙන් පනත්ක් අපි දන්නවා අතර බල පැත්තවන පාදති පනවා නැහැ හැයි. යම් අවස්ථාවලදී සමහරක් කාරණ සම්මාන්ය උදාහනක දූෂණ විරෝධී පනතකන්න හදන එකේදී. ඒවගේ අවස්ථාවකද එගුලන්ට යම් අතීතෙන බල පැත්තනෙන ගැන ඉතිහාසේ හොරකංකරපු ක්‍රියා සම්න්න්නයෙන් යම් යම් කතාවක් කිය නව. නමුත් මේ ත්‍රස්්ත විරෝධී පනත අතීතෙන බල පැඇත්වන පරිදි ගෙන බවක් මේ පනත තුළ හෝ ඒ අන්තර්ගතයක් සඳහන් වෙන්නේ. න දා මම හිතන්න එහෙම කරනවා නම් මම හිතවා ඉස්සෙල්ලාම මේක ප්‍රධාන ගත්තරකාර විත්තිකාරයකන රනිල්වික්‍රරමසිි ාපතර ඇයි දැන් මේ අරගලෙත් වැරදිණ කියෙන කියන්නේ අරගල කරපිකත් වැරදි. අරගලේ ක්‍රියාකාරකමුත් වැරදි. එහම නම් රනිල් වික්‍රසින් අගමැති වෙච්චගකම ඇයි අරගලයට පහසුකන් සපයන්න කමිටු අපපත්කර. රයිල් විකරන්සින් අගමතිවර හැටියට හොතෙක් නෑ අරගලේ තියෙන්න ඕනෙ රටේ අරගලය කියන තිබියුත්ක්. ැ ත් .ං න් ර්දන දෙවැනි ූතති බා පත්ව . ක වකට ිය හරද තවකට හිටිය. හර න ල ව ර පත් න . එන ශ සිං ක් ශ සි. හ එක්කම මේ වන කොට ර න සිං ගේ. ධ්‍යක්ක් ජදල අපේ මිත්‍රියය හරි මේ වෙනකොටඉන්නේ හරි ඒම ඔහුත් හිට අරගලය ඇතුලේ හ ඔ පත්වම ලැබවට පස දක් ඉස්ස රග තුළේ එකදවසක් ඇවිල් ගොල් ේ එකක විද හර අප මිත්‍රය හරි අපි දන්නවා. හැබැයි ඒනිසා මෙහක මෙහෙමයි. තමාට කන්න ඕනහම කබරගොයක් තලගයා කරගන්න න්‍යාය ඒක හරියන්නේ නෑ. ඒක අපපි දකනකොද අපි හැමදාමින්න එකම ස්ථාවරයක්. ඒ තමයි. රට ූලි පශ්නල උත්රහයනක මේ රගල කියනව නවතින් නෑ ඒ ගහල මර්ධනය කරන්න දැ ඇයි පොලිස් නි දරට කියන්නේ දශපාලඥයෝ දැන මේ ගුලික් ගන්නපා. එහෙමඋනොත් අනන් ත්‍ර මාල නඩුුවඇටලා තමන්ගේ නාතය අදුරුවනක විතරබෙන් දේශපාලක්ඥා කපට ඒක රාජ්‍යන්‍ය දර තේරුම් ගන්නත් වනේ මෙරට ජනතාවත තරුම් ගන්නත්ව වනිේ දේශපාලක්ඥා මේ සියලුකාරණ කරන්නේ තමන්ගේ අවශ්‍යාව තරෘප්ත කරගන්න ඇ. ඒ යවර්තන හිතුවවා සදාකාලික බලයින්දී කියට. ඒ මන්නේ න දැන් රන විිටන් මහිදතරජපක්ෂ ේමේතුවා. ඒක අන්තිමට ග න න ිච්‍ර ද ජක්කන අතල ුවස ල්ල න්න න ර ිර ද ත න්නවා ය තම න ප ත ද ත දක හැ අ තේරෙන්නෑ ජන මතය කොහෙද තියෙන්නේ ජනවරම කොහෙද තියෙන්නේ අද වන්නකොටත් එයා. නතාවගේ හදවතේ ජනාජපතින මේ ජනතාවගේ කැත්වන ජනාජපති නමේ කියනෙක අදර ඇයට තියෙනෙන. ය ඒතත්වේ තේරුම්ගන්න තා තේරුම් අරගෙන මේරටේ ප්‍රශ්වලල් උත්තර හොලා මේ හොරුරැල මර්ධනය කරනසා හොරුරැල ගෙනල්ලා හොරාගක්ත සල්ලි මේ රට ගේනත්තෙක් රයිල්ිකරණ සිංහල ජනතාවගේ ජනාජපතින බෑ. එහෙම වෙනකමකොද යා රකින්නේ නාමල්. එය රකින්න බැසිල් යයා රකින්නේ මහින්දව. ඒ එහෙම එයා රයිිකරණසික මේ වෙනකම් රටේ ජනතාව රකකි නෑ. තන පශ්ය කියල පහැදිු ඒ පශ්යට නිශ්ිත උත්තර දේශපාලිකොල් ලබා දෙනකක් මේ තත්ව්‍ය අපිටි විස්සග හම් ෙන්නේ නෑ. නෑ මෙහෙමයි. දැන් ප්‍රශ්්‍රිතියන්නේ මේක මොනක්කාලෙකට බලපන්නත් ක්‍රියාත්මකන්න හොඳ පනතක් නෙමි. හේතුව මේ ඒ මට්ටමටම පනත අත්තනෝමතිකයි. මේ පනතේ. වැදගත්ම කාරණ දෙක මත් අආගරනන් දැ ත්‍රස්ත විරෝධී පනත එනම් ොකක්ද වැදගත්ම කාරණාද මේක පිටු එකය තුනක් තියනවා මේක පිටු එකසිය තුනක්තිය මේ පිට එකසිය තුනෙෙන් එක වගන්තියක් වත්. මේ පිටු එකසිය තුනෙන් එක වගන්තියක් වත්. හරිද පිට එකය තුනෙන්න එකසය හයක් තියෙනවා වගන්ති. හරද එතකොන ඒ ඒ එකසිය හයක් තියන වගන්තිවලින් එක තැනකවත්. ත්‍රස්ථ වාදය කියන්න මොක්ද. අර් පන කරන්නේ ්‍රස්ථ වාද්‍යාකන කවදක අර්තන යපනය කරන්නේ. හරි ඕක ප්‍රශ්තියන්නේ හරිම ලේසිෙන් ඔන්න. ඔුන්ට කැමති මාධ්‍ය යතන රජයට හිතක මාධ්‍ය ඔන්ට කැම ඔන්ට අමද මාධ්‍ය අත ්‍රස්ව වාද දගන මාධ්‍ය ත නම්කර ොම පනති. එතයි ප්‍රශ්ද එනිසාඒ අතීතර බල පත් න ර් ල ප්‍රශ්‍ය ට ද ලි ගත්තොත් දැ කතන්දර හර වට කමෂයන් ගහිල වට පශ් තිබ හර වට. ඒ ද ඔයි වගේ සිද්ධ දාම ටේ වෙලා යවාන හර. මට මලු විශාල් පාණයක් ක නම කවද පට ්‍රියාම කරන්න . මේ අතීර ල තුට ක්‍රාම කරන ෙ නැතිවන. ඇයි ේල දේශපාල න්ගේ ොයහ තැන්ව මො හ ෑ ච් ල්ලට . ඒ ඒගො කවරුත් ඒවඩට මංහිතන්නන්නේ ඒ දංගිට එගුල හු ලැස්වේක මං ශවා කරන්න. ැේ නායකත්වේ න. රර නීති පිට පස සැඟවීමට අදාළ නීති සම්පාධනය කිරීම නොව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක රට පාලනය කළ හැකි නීති ක්‍රියාත්මක කරන ආයතන සවි බල ගැන්වීමයි. ඒත මේඒක තමයි අප වර්තමාන ජනාධීපතිවරයාට ක්‍රීමට නොහැකි වෙලා තියෙන්නේ. රටේ නීතිය ක්‍රියාත්ම කරන ආයතන සවිබල ගැන්වීමට එතුමාට නොහැකි වෙන අවධක මර්ධනය හරහා ජනතාව පාරට ඒම වැලැක්වීම ත්‍රස්ථවාදය වැලැවීමගේ කරපනත අපඉගරිසියන්කි න ද්‍රකෝනියන් ලෝස් කියනෙව ගෙනල්ල ඒ නීති පිටු පස සැංගවීමට උත්සාහ දැරීමක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක පාලනෙවන රටකට කරන අමු පහරක් කියමම කියන්න. ැ ශ ංකා කිය සි ාව ්‍රජාතන්ත්‍ර ද මු දු මල් හැටිය න් රට. ර්මාන නනාදිපතිවරයා කියනන්නේේ ප්‍රාතන්ත්‍රවාදය මුල්මල්ට හැටියට එතුමා එතුවා විසින් හඳු හඳුනාාගක්ත පුද්ගලෙක් නමුත් එතුමා අද වර්මානයේ ජරාධිපතිවරවරයා වෙලා. අද ඔබමා ජීවත්වන මේ වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ජනතාව දිගින්දිගනම පාරට බැහලතෙන අවස්ථාවකදී මර්ධනය අභිබවා ගිහිල්ලා මර්ධනය යොවාහා ගීලතිෙන අවස්ථාවකදී මේ ත්‍රස්ථවාදය වැලැක්වීම වගේ කරර පනත්ගෙනනල්ලා ඒ හර ජනතාව දිගින්. ඒට මර්ලනය කිරීමට මේ අසමත් පාලකයන් ඉදිරියට කටයුතු කරනවා. ඇතටම මේක ඉතාමත්ම සෝචනය අවස්ථාවක්. මොකද භාෂනය ප්‍රකාශනය නිදහස සාමකාමීව එක්‍රස්වීමේ නිදහස. අපේ අදහස් ප්‍රකාශකිරීම නිදහස මේවා මූලික අයිතිවස්සිකම් හරහා ජනතාවට අණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා ජනතාවට ලැිලතින අයිතිවාසිකමක්. ඇැ මේ වර්තමාන ත්‍රස්ථවාදී පනත. තස්වාදිය වැලක් මේ පනත එතනින් එහට ගිල්ල ඒ සෑම නීතියක්ම අභිබවා ගටයුතු කිරීමට තමයි මේ පනත හරහා උත්සාධාරන්නේ. ඇත්තටම මේක වර්තමානය මේ පාලකයන්ගේ බියගුළු පාලකයන්ගේ ජනතාවගේ මර්තනය පාලනය කිරීමට ප්‍රශ්නවලට නිසි ප්‍රීතුරු ලබවාදීමට නොහැකි වෙලාති නවස්ථාවකදී ජනතාවගේ කටවහන්ඩ කරන උත්සහයක්. අපිදන්නවා අපි අද සියලු දෙනාම ඉන්නේ විශාල ව දැවැන්ත ආර්ථිකර්බු දෙක. එතකොට වර්තමාන පාලකෑ විසින් කළයුතු වෙලා තිෙන්නේ මේ ආර්ථික අර්බුදයට රිජු විසදුුම් ලබාදීම නමුත් වාර්තමාන පාලකයන් කරන්නේ මේවැනි නීති ගෙනල්ල මේ ප්‍රජාතන්ත්‍ර ප්‍රජාතන්ත්‍ර විෝධී ීති ගෙනල්ල ආණ්ඩුවට ලැවෙන මේ බුරපුුරා නැගෙන විරෝධ යටපත්කිරීමට. අපි දන්නවා මාර්තුමාසේ දහත්වනිද මේ බිල්ලක ගේනවා මේ මේක ගෙනල්ලා එදා එක්දා සසි හත්තරමේ ඉඳං ලංකාව ක්‍රාත්මකවේ. ත්‍රස්තවාදය වැරැක්වීමේ පණත ඒක හකුලාගන්නවා කියලා. ඒ හකුලාගන්නවා කියලා ජාති්‍යන්තර ඉදිරිිය ගිල්ල, පොරොන්දු වෙලා එතනින් ඉහට ගිල ඊට වැඩිය හත් පසීම බයානක වූ. ත්‍රස්තවාදී විරෝධී පණතක් මේ අවස්ථාව ලංකාවේ ගේෙන්මට මේ වර්තමාන පාලකයන් උත්සා බැරනවා. අපි දන්නවා ලංකාවට දේශයසාහ විදේශය වශයෙන් චෝදනාය ගණනාව කල්ල වෙලා තිබ මේ ත්‍රස්තවාදය වැලක්වේ පනත සමන්ධයෙන් පට එක සමන්ධයෙන් මේ ඉන්න පාලකයා රනිල් වික්‍රම සිගමහතා අදස් පහලවේසාදදස් දහන මේ ඒ කාල කාලය තුළදී ලංකාව පාලනය කරන අවස්ථාවදී ජා්‍යන්ද්‍රය ඉදිරියේ ප්‍රඥාවන්දීලා තිබල තිරවා මේ ප්‍රස්ථවාදය වැලැක්වීම මේ පනත හකුල්. ගන්නා බවට අපි වරක ලංකාවේ ජස්ව. ප්‍රස්තක ලංකාවට අහිම වීමටවස්ථති මේ ත්‍රස්තවාදී පනතහර අපි දැක්ක ලංකාවවෙ සුළුතර දෙමලද ජාතකයන් කොහොමද මේේ ත්‍රස්තවාදය වැලැක මේේ පනත හරහා මර්ධනයට ලක්කුණේ කියලා අද වෙනතුරුත් චෝදනා ඔප්පු කරගන්න බැරි පිරිසක් ගන ගනාවක් අද රක්ෂද බන්ධරගරත් ගත වෙලා ඉන්නවා මේ ත්‍රස්තවාදී වැහැකේ පනත හේතුවෙන්. ඉ එවැනි එවැනි අවස්ථාවකදී මේ ත්‍රස්මට හත් පස මහට කියලත්ේ රස්තවිරෝධී පනදක්ගේම කොතරම් සාධාරනයද තෝතරම් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකන රිජෝ මරුප හද කියෙන අපි හන්ඩ කැමදි. ඇත්තටම මේ මේකේ අරුණු ඉතිතාම පැදිලි මේ වල අශ්‍ය වෙලාතියනේ ජනතාවගේ හන්ඬ යටපත් කිරීම. එතනී හට කිල්ල අද පාරට බහින වෘතිය සමිති ජනමාධ්‍ය ස සමාජමාධ්‍ය ජාලහරහා ජනතාවගේ හඩ යටපත් කිරීමට. අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී රාමෝග, ජනතාවගේ භාෂනය ප්‍රකාශනයයිතිය වැදගත් ගම ඒක තමයි ශිෂ්ට සම්බන්ඩ ටකට අවශ්‍ය. අපි හැම වෙලේ හැම වස්ථාවකදීම පාලකයා මුද ලෙස කටයුතු කරනකොට ජනතාවන පර හ සම්. විරෝධය දැක්වා ඒ අපේ අයිතිය ඒවෘතිය සමදි වල අයිතිය ඒ මේරටේ මහජරතාවගේ අයිතිය කිසිම පාලකෙක්න ඒ අයිතිය යටපත් කිරීමට හැකයාාවක්නෑ පාලක අසමත් නම් පාලකයා මේරට විධමත් පාලනය කිරේදයි අ අවා අනවාශ නීති ගෙනල්ල ඒ නීති හර ජනතාවගේ හඬ යට පපත්කිරීම මං කියනෝ බියගුළු පාලකයගේ ක්ෂණ කියලා එදා ගෝටාබේ රජ පක්ෂ හතා විසි වන ව්‍යස්ථ සංශෝධනය හහාකරත්තේදේමයි අද රනිල් වික්‍රමසිංහ මහතා මේ ්‍රස්ත විරෝධී පලත හරන්න තේක තමයි. අද ජනතාවගේ කට වහල අද මේ ජනතාව කරන මේ විරෝධය වැැක්වීමට ඔවු උත්සාදරෝ. අපි කියන්න කැමති. අද. මේ අනිිුත් නති අිවා ගෙනන මේ නීතිය වහම හුලාගත යුතුයි ඒ නීතිය හතු හකුලා ගැනීම සඳහා මේරට මේවැනි නීතිග ගනේම තුළ ශ්‍රී ලංකාව ලංකාවේ රක්නවේ ජාති්‍යන්තරේ හැල්ලුවකට ලක්කන්නන. ඒ ලංකාවේ හැල් ත අතේ ප ලංකා හැල්ලෝ ලක් න්නවා. මෙතන ඇතරමට ඇතම සිද්ධවෙලා තියෙනෙ වර්තමාන පාලක කියන ජනවරක්නෑ තුමාට ජනවරක් නෑ තුමා දන්න පහැදිිය නවරමක් නැ කියල හිට න්ද අති ොත් තුාව නතාව පත් කරන නැතිව තු දන්න.ඔය වර්තමා ලිේ තුවයි එකක ෙැති සතර දෙනාටත් කිසිදු සුජාතභාවයක් නති ව තුන්ට තුමන් ලදන්නවා. එතකොට මෙන්න මේ රංකාව දැවෙන ප්‍රශ්න වලට කි රජු පිළිතුරක් ලබා නොදරවාත තුන් ලදන්නවා මේ අවස්ථාවේදී ජනතාවගේ ජනතාවගේ අව්‍යත ඔබ ඔබට ගිහිල්ලා ජනතාව රෝද . දල් රගතුර ක්‍රියාත්ම කිරීම ්‍රවශ්‍යතාවයක් තියෙන හින්ද බයි මේ අවස්ථාවේ ඒ ජනතාවගේ හඬ නිශ්ශබ්ද කිරීමට ජනමාද්‍යවල හඬ සමාජ මමාද්‍යවල හඩ නි්ශබ්ද කිීම තමයි මේවැනි කරූර පනත් ගේෙන අපි පාලකඇන්ඩ කියර කරුණා කල්ලා මේ දේවල් කරලා ලංකාවේ ලංකාව තවත් මේ වැටිලා තියෙන රට මාන විහිම තති අඩ ග මකි රක්ක ොඩ ඇතිබ එතනින් ඒ වැටිලා තිනට තවත් පල්ල හට ගෙන න්නට පා ලපි කියන ජනතාව රක්ෂා කිරීම කියේ ත්‍රස් ජනතාව ජනතතා වාරක්ෂා කිරීම කියැන්නේ භාෂණය සසා ප්‍රකාශණය අයිතින් වඩු හැ හැඩන ගන ජනතාව තවා ත්‍රස්තවාදයා ලෙස හංවාඩු ගැහිීම නොබන බව අපි ඔබට මතක් කිරීමට කැවති මේ අවස්ථාවේ මේ ත්‍රස්තවාදය කිය හපාවාචනය අරගෙන ඒකට පුළල් ලෙස නිර්චනයක් දීලා මෙතැනින් ජනතාවගේ භාෂනයසා ප්‍රකාශණය අයිතිය රිජුවම පහර ගැහමට ත්සා කරනවා එත නිහට ගිල්ල අපි මේ කියන්න කැමති මේ ගහර පොලිසියහ අමාධ්‍යවරයටට විශාල වූ බල හ . . හමුදාව රටේ නීතිහසාමය රක්ෂා කිරීමට ත්‍රවිද හමුදාවට මේ මේ පනත හර බලය ලබාදීලදර. ඉරි අපි කියන්න කැමති අරගලේ නීති ඥෝ හැටියට නිදහ සදහස්සා ප්‍රජාතවන්ත්‍රවාදී සමාජයක ගරුකරු ලබන කිසිවෙක් මේ නීති අනුමත කරන්නෙන් හැ මේ ආන් මේ පනත වුවෙන් අපි අහනවා මේ පනතවනුවුවෝ පාර්ලිමේන්තුව ඉන්න මන්ත්‍රීවරු මේකට අත උත්සනව වනං එදා විසිවන ව්‍යියෝසා සංශෝධනයට කර අත උත්සලා ලංකාවට කරපු අහේනිය එකක කොඩස්කරුවක් ඔබ ඔ පත්වෙනවා කියලා. එදා අර හතනයි දහටටයි දහනේටයි විසට අත උසපු මංගේන මනෝ පර් ිමේන්තු න්න මන්ත්‍රී රෙක් බව ය ාර්ලිමේන්තු න්න යද පත්නෝතික තිර්ණ රంඩ කියලා. රටේ ජනතාව පර්ලිමේන්තු ක් පాර්ලිමේන්තුවට. පත් කරලා යවන්නේ ජනතවනුවෙන් තිීන්දු තීර ග්ඩ. ඔය පාර්ලිමේන්තුවෙ එන්න මත්‍රීවරු කියයෙන් කීදනෙක් හ ජනතාවගේ මූලිකයිති වසිකම් ගැන දැනුමත්තිය ො කියලා පි හඬඩ කැමති මේ පනත ගෙනල්ලා. අපි කියනවා. මේ පනත ගෙනල්ලා. පනත්ගේ නෙතවය එකක් පනත් ගන්නේ එක කාලයකට නෙවේ පනත් කියන්නේ ඒ ඒ පාලකයට අවශ්‍ය විදිට ඒ පාලකයාගේ පැත්මට ගෙන පනත් නේ පනත්ගන ටක ඉදිරි ප්‍රගමණය වෙනුවෙන්. නමුත් මේේ පනත් තරහා රටේ ජනතාවගේ අයිතිවාසිකම් මුල්ලගනය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාද රමුව සම්පූර්ණෙන් කඩ බිද ැමක්මට ලක්ක නොයිති. අපි කියනවා අපි නීතිීක්ජවරු හැටියට මේ පනතට විරෝදධව අපි සටන් කරනවා අපි අධිකරණයට යනවා. හැබැයි අපි ය මුද්ද පාලකයන්ට කියනවා රට ප්‍රජාත්‍ර වාද රමග. पाාලने කරන්න राටे ඕන रක් नीति ती राටटे जनदावा राක්क्षाක तර नीति थिएरो हैැ नीति ක්‍රियात्भ ක करना इतना दर्ववाला है द कमिशन सभातीन नमට कोমিशन सभातीයने एक को एक दो कमिशन සभाාවत क्रियात्මක වෙන්න නෑ है අद राටे इන්න एक खादीपति एक හැම देख इलेक्शन कमिशनने के अ सा दू सेण মিशन සभावि ध හැම कমিशन සभाාවक दखिया है मुකद අ एक खादीपति एक जनादीपतििया एक आदीपति त एक दीपतिව තवත් स ल ගने පනක් रास्वाद्य පण की ඔය පාර්ලිමේන්තුව බන්ත්‍රවරෝට අතඋසල ඕගොල මේ ජී මේ ලංකාවේ සෑවස්ත පුර වැස්්‍යියන්ට කරන නිග්‍රායක කොටස්කරුවක් බෞදට පත්තෙරවාති කියලා ඔබලම ීරණය කරන්නි කියලා නීක් ජවරයන් හැට අපි හැමදාමකේ නාවගේ පත්ත හිට ගන්න එක අපි මේ වැඩුවන අධකරණටයනවා මේ සටන් කනවා ජනතාවගේ අයිතිවස්කම් වුවෙන් සැමදදාම පනිසිත් ස්තුූ. පූතකට H කියීර ල්ටගෙනෙ ුමමාක්